බඩගින් පෙලා කන්න ගියත් සැර ජාතියක් එක්ක බොන්න ගියත් පණ අදින මිනිස්සුන්ගේ ඉඳන් අලුත ඉපදෙන්නන්න කිරි සප්පයන්ගේ කටට දෙන මේ තමයි පෝලා. දන්නවත් කෝලා බීම එකක් ඇතුළේ තබන දතක් හෝ අස්ති කැබැල්ල දින දහයක් තුළ සම්පූර්ණයෙන්ම දියවී යනබ. ඒත් එහෙම වෙන කෝල බීම එක නැතුව සමහරුන්ට බද්ගිලෙන්නේ නෑ. වැඩප්පල කරගන්න බෑ. ඇඟට පතට හයියන්න. This is the amount of sugar that you're putting in your body through corn when you drink one of these. හැබැයි මේට අවුරුදු ගානකට කලින් නවදිල්ලියේ සරසවියක වැඩිපුරම කෝලා බොන පුද්ගලයා තේරීමේ තරගයක් තිබ්බා. මේ තරගයේදී කෝලා බෝතල් 8ක් බීපු පුද්ගලයෙක් තරගේ ජයග්‍රහණය කළා. තෑග්ග ගන්න කලින් ඒ පුද්ගලයා එතන සිහිසුන්ව ඇදගෙන වැටුණා. රටවල ගොවියෝ කෘමිනාශක වෙනුවට වගාවලට ගහන්නේ කෝලා. සමහර හෝටල්වල ටොයිලට් සුද්ධ කරන්න ගන්නෙත් කෝලා. සමහර පොලිස්කාරයෝ අනතුරකට පස්සේ පාරේ තැවරලා තියෙන ලේ පැල්ලම් මකන්න ගන්නෙත් කෝලා. ඇන බුරුල් කරන්න, මලකඩ ඉවත් කරන්න, පිත්තල පොලිෂ් කරන්න වගේ වැඩ ගොඩකට ගන්නේ කෝලා. එහෙම බැලුවම කෝලා කියලා කියන්නේ බොන්න හදපු බීමක් නෙවෙයි වගේනේ. මේ වෙනකොට කිව්බාව, උතුරු කොරියාව වගේ රටවල කෝලා තහනම් කරලා තියෙන්නේ කට කහනවට නෙවෙයි. ඔබත් එක උගුරක් හරි කෝලා බීලා ඇති. හැබැයි තව උගුරක් බොන්න කලින් ආය පාරක් හිතලා බලන්න. මොකද කොකා ගැස්සෙන්න පුළුවන් කෝලා. Share this 100 seconds.